ඉන්දු ලව් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලැබුණත් වෙළඳපොලේ ගෑස් නිගයට පිළියම් ලැබුණාද මේ විමසා බැලීම ඒ පිළිබඳවයි කහපැහැති සිලින්ඩරේ පාට වෙනස් කර හෝ ගෑස් ලබා ගන්න තත්ත්වයට අද පෙරපරුව වන විට ඇතැම් පාරිභෝගිකයින් පත්ව තිබුණා Litro samagama gas apayma akhandava sidu kalat illumata eya pramanavat wuyen naha. Kawuda angayata? Wadanne naha ithin monawa karanna dene meka kawada yurai danna naha neida? Minissu puduma asana thawada ekak patthala ena mokak hari ikmanin kadinamin wisanuma denna kiyala thama apita kiyanna thiyenne. Mokada eken dukadama iyarinda deyan naha ithin. Mata besar murai di atas rupa desa rasa kita tahu ada gas memang kini menisa duci kertawan tepat guna. Gas mila amar gambi sing illa siti ama gas mila badi karan. Api tak gala gas mila badi karan ni kiwut kisima gas singgiya kisim prasnya kati wenni ne. Kaya wadi media kati wenni giya matamai han dua me nikurone benungan. මොකද හේතුව ලාභ සමාගම මා පහේ කීතර ඉඳන් ගෑස් මිල වැඩි වීම ඉල්ලා සිට. ඒකෝර බංකොලොත් වෙන එක නතර කරන්නේ සමාගම ගෑස් ගෙන්නන්න නැතුව ඉන්නවා. ලෝකයේ පවතින මිල පිළිබඳ යථාර්ථය අපි අවබෝධ කරගත යුතු වෙනවා. රජයට පාලනය කළ හැකි දේවල් තියෙනවා. ඒවා අපි සියල්ල පාලනය කරලා තියෙනවා. ඊයේ රාත්‍රියේ විකාශය වූ මාවත විද්වත් සංවාදයේදී පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ගෑස් හිඟයට හේතුව පිළිබඳව අනාවරණයක් කළා. එනම් ගෑස් වල කම්පැනි දෙකයි තියෙන්නේ. කම්පැනි දෙක කතා වෙලා තමයි මේක කරන්නේ. එතකොට එහෙම වුණාන් පස්සේ ගෑස් නැහැ. දැන් ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය පිට ඔක්කොම පටවලා ගේනවා පාරිභෝගික අධිකාරිය ගාන වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. පාරිභෝගික අධිකාරියට කරන්න පුළුවන් දෙයක් නැහැ දැන්. ඩොලර් පිළිබඳ විදේශ විනිමය පිළිබඳ අර්බුදේ නෙමෙයිද මෙතන තියෙන්නේ. ඔබතුමා කියනවා සමාගම් දෙක කතා කරලා තමයි මේ වැඩේ තීරණය කරන්න කියන්නේ. එහෙම වෙන්න ඕන කියලා මම කියන්නේ. මොකද මේ හිටපු ලිට්‍රෝගේ සභාපතිවරයා ප්‍රසිද්ධ නාලිකාවක ඉන්ටර්විව් එකදී කිව්වා ලාස්ට් ගෑස් සමාගමත් එක්ක කතා කරලා තමයි මේ 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 තත්ත්වය කරේ කියලා ඉන්ඩස්ට්‍රි එකක් හැටියට කතා වෙලා කියලා. ඒක පාරිභෝගික පනත උල්ලංඝනය කරන වැඩක් කළා තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගික පනත තියෙනවා අත්‍යවශ්‍ය සේවා සපයන සමාගම් වලට බෑ කොයිම වෙලාවකවත් agreement එකක්වත් verbal agreement එකක්වත් තියාගන්න බෑ මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විකුණන සමාගම් දෙකකට. ඉතින් දැන් එතුමා එලිපිටම ඇවිල්ලා කියනවා අපිට එහෙම මේ අපිට අපි කතා වෙලා තමයි එක කරේ කියලා. ඉතින් මං හිතනවා අනිත් දේවල් කතා වෙලා කරන්නේ නැහැ. ලාස් සමාගම් පාඩු ලැබෙනවද නැද්ද කියලා මේගොල්ලෝ මේ සමාගම් දෙකම මේ ටර්මිනල්ස් කියලා එකක් කම්පැනි දෙකකට කඩලා තියෙනවා. පාඩු ලැබෙන එක තමයි හැමතිස්සෙම මේ ජනතාවට දීලා තියෙන්නේ. අර ටර්මිනල්ස් එක තියෙන්නේ ලාස් එකේයි තියෙන්නේ. දැන් ලිප්ටෝ එකක් තියෙනවා එහෙම ලිප්ටෝ ගෑස් ටර්මිනල්ස් කියලා වෙනම කම්පැනියක් තියෙනවා ලිප්ටෝ එක ඇතුලේ ඒක ප්‍රොෆිට් එකකට යන්නේ මේ පාඩු ලබන්නේම මේ අර ෆන්ඩ්ස් එක අපි කියන මොහොම තමයි පාඩු ලබන්නේ අනිත් කොටස් ඒක තමයි කොටස් ජනතාවට කරලා හොඳට තියෙනවා දැන් මේ සෞභාග්‍ය දැක්ම කරන්න ඇවිල්ලා මට හිතෙනවා දැන් ඒක සෞභාග්‍ය දැක්ම වෙන්නේ නැහැ මේක කොහොම හරි ඒක දැන් අමතක වෙලා පහම උතන මට හිතනවා මේ මේ වෙලාවේ මේ මේ හුඟක්ම මේ ජනාධිපතිතුමා දන්නේත් නැතුව ඇති කියලා මට හිතෙනවා මම මේ වගකීමෙන් කියන්නේ ලික්ටෝ සමාගම අපිට බොරු ලිව්වා ලිඛිතව බොරු ලිව්වා ඒකේ ශ්‍රාමණුයි ඒකේ ඉන්න ඩිරෙක්ටර් කෙනෙකුයි අපිට ලියනවා මේ ලියුමක් 12.5 සිලින්ඩරේ සංහිතයේ බියුටෙන් 80ක් තියෙන ප්‍රොපෙන් 120ක් තියෙනවා කියලා අපිට ලිඛිතව දැනුම් දෙනවා අපි අහුවහම ඊට පස්සේ කියනවා ලීටර් 18 එකේ තියෙන්නේ 50යි ඒක තමයි අලුත් ප්‍රොඩක්ට් එක කියලා අපි මාකට් එකෙන් අරන් ආවා ගෙනල්ලා සාම්පල් දීලා ජාත්‍යන්තර පිළිගත් ලැබ් එකකට දීලා අපි ටෙස්ට් කරුවා මේ සිලින්ඩර් දෙකම ඇත්තටම ලාස්ට් එකෙත් 12.5 සිලින්ඩරයක් අරන් චෙක් කරා තුනේම තියෙන එකම ගෑස් එක 50 තියෙන්නේ දැන් හිතන්නකෝ කොච්චර දරුණු තත්ත්වයක්ද කියලා රාජ්‍යයට අයිති ආයතන තව රජයේ නියාමනය අධිකාරියට බොරු ලියනකොට දැන් මේවා ජනාධිපතිතුමාවත් දන්නේ නැතුව දන්නවනම් මෙහෙම වෙන්න විදිහක් නැහැ නේ